ආයුබෝවන් සැමට කලින් හරිදී හරියටම ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම මදුකා සමරකෝන් ප්‍රථමයෙන් සිරස්තල නවම්පුන් පොහෝ දිනේ ආදායි සියත අමාවැස්ස සචිවි විකාශයේ පන්නිපිටිය දේවර මහ විහාරයේ සිට නවම් මහා පෙරහැර මංගලයේ අවසන් පෙරහැර අදයි සිතුවන අතුරුදහන් වීම වලට සහ පැහැර ගැනීම වලට රජයේ වගකිව යුතුයි මහින්ද කියයි එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක දුර සම්බන්ධයෙන් රොයිස් කනස්සල්ලෙන් දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුපු නවම්පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. එවෙනින් වූ මෙවර සියත අමාවැස්ස පෝදා සජීව විකාශය පන්නිපිටිය ශ්‍රී දෙවුරම් මහා විහාර පරිසරයේ සිට ගෙන එනු ලැබුවා. වසරේ දෙවන පොහෝ දිනේ වන්නේ නවම්පුන් පොහෝ දිනයයි. බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවුමනක් පෙරසේ ක්‍රස්කොට පළමු වරට සංඝ සම්මේලනයක් පවත්වන ලද්දේද අද වැනි නවම්පුන් පොහෝ දිනකයි. එමෙන්න බුදුන් වහන්සේ චාපල චෛත්‍ය අසලදී ආයු සංස්කාරයේ අතහරිනු ලැබ වේද නවම්පුන් පොහේ දිනකයි. මේ අතර නවම්පුන් පොහෝදා සියත අමාවැස්ස පෝදා සජීවී විකාශයේ පන්නිපිටියේ ශ්‍රී දෙවුරම් මහ විහාරස්ථානයේදී අද උදෑසන ආරම්භ වුණා. නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. ඉන් අනතුරුව මහවිලච්ඡේ ධම්මනදී ස්වාමින් වහන්සේ ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද බොරල්ලේ අතුල අනුනායක ස්වාමින් වහන්සේ මෙන්ම මහරගම සිරි වජිරඥාන ධර්මායතන වාසී පූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමින් වහන්සේ විසින් ධර්මදේශනාවන් සිදු කළා. එදාට වඩා සදාචාරය අද ශක්තිමත්ද අන්තිමද කියලා එකට දෙන උත්තරේ කුමක්ද? හැමෝම එකහෙලා මහ හඬින් කිව්වා උත්තරේ අන්තිමයි කියලා. ඉන් අනතුරුවයි කොළොන්නාවේ සිරි සුමංගල මහානායක ස්වාමින් වහන්සේගේ මෙහෙයවීමෙන් බුද්ධ පූජාපින් කම පැවැත්වුණේ. අද දහවල් සියත අමාවැස්ස පෝදා සජීවී විකාශයේ දම්සභා මණ්ඩපයේ පැවැත්වුණු අතර එහි සම්පත්දායකයන් ලෙස ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ඇත්කඳුරේ සුමනසාර ස්වාමින් වහන්සේත් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ඉශාන්ත මල්සිරි මහතාත් සහභාගී වුණා. බුදුදහමේ ලෝකයේ මවන්න කරන මහා බ්‍රහ්මී පිළිගන්නෙත් නෑ. මහා විශ්වකර්ම දෙවියෙක් එහෙම පිළිගන්නෙත් නෑ. මේ සියල්ලෙහි අධිකාරී භාවය තමන්ගේ මනසටමයි තමන්ටමයි. දැන් ත්‍රිපිටකය කිව්වොත් එහෙම එතන බුද්ධ භාෂිතය සහ ශ්‍රාවක භාෂිත කියන දෙකම තියෙනවා. ත්‍රිපිටකයේ තියෙන සියල්ලම බුද්ධ භාෂිත නෙවෙයි. බුදුන් වහන්සේ විසින්ම දේශනා කරපුවා නෙවෙයි. ඇතම් කොටසක් තියෙනවා ශ්‍රාවක භාෂිත. ඒ කියන්නේ මහරහතන් වහන්සේලා විසින් දේශනා කරලා භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමත කරපු. ඉන් අනතුරුව පැවති ධර්මදේශනාව මෙහෙවුවේ අමරපුර නිකායේ සුමන පාර්ශවයේ අනුනායක ශාස්ත්‍ර විශාරද පණ්ඩිත ත්‍රිපිටක විශාරද සද්ධර්ම වාගේශ්වර කතුළුවේ රතනසිහ අනුනායක ස්වාමීන් වහන්සේ විසෙන්. සියත අමාවැස්ස නවම් පොහෝදා සජීවී විකාශයේ නිමාවටපත් කරමින් ධර්මදේශනාව සහ සිල් පවාරණය මෙහෙවුවේ උඩහමුල්ල පඤ්ඤානන්ද පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කොටුකඩ සුදීර ස්වාමීන් වහන්සේ විසෙන්. මේ අතර රටට සහ ශ්‍රී ලංකා වාසී සමස්ත ජනතාවට සෙත්පතා බෝධි පූජා පින්කමක් පසුගියදා මහනුවර ඓතිහාසික වැල් බෝධියා පියසදී පැවැත්වුණා. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර අද තව සුළු මොහොතකින් වීදි සංචාරය කිරීමට නියමිතයි. මේ අතර පෙරහර මංගල්‍යය ආරම්භ කරමින් පැවති පළමු පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. 40 වන වරට පැවැත්වෙන කොළඹ හුණුපිටිය ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යයේ ප්‍රථම පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. කොළඹ හුණුපිටියේ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය ගලපොඩ ඥානීසර මහානායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙවර පෙරහැර මංගල්‍යය සංවිධානය කර තිබුණා.
ඊයේ පස්වරු 6:55ට පමණ ආරම්භ වූ පෙරහැර මංගල්‍යයේ සදාහතුක කරඬුව හස්ති රාජයා මත තැන්පත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්. එම අවස්ථාවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ දේශපාලකයන් මෙන්ම සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී වී සිටියා. එමෙන්ම ඊයේ රාත්‍රියේ පැවති කොළඹ හුණුපිටියේ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංගල්‍ය සජීවි විකාශයේ සියද ටීවී ඔස්සේ අප ඔබ වෙත ගෙනාවා. ප්‍රකට කරමින් ඒ ඇත්ත කස ගන්න නමුත් ඔය ඒගොල්ලෝ කස ගන්න වාරයක් ගානේ මෙවර පෙරහැර මංගල්‍යයේ උඩරට පහතරට සමරගමු නර්තන ශිල්පීන්ට මෙන්ම විවිධ දස්කම් දක්වන බොහෝ කලා ශිල්පීන්ට තම දස්කම් විදහා පෑමට මන පිටුවහලක් බවට පත් වුණා. අද දවසේදී පෙරහැර මංගල්‍ය ඔබ වෙත සජීවි ලෙස ගෙනීමේදී සඳහා වන විද්වත් සාකච්ඡාවට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතාත්, ඒ වගේම ඉන්බුන්නේ කොණ්ණංජගරු ස්වාමීන්ද්‍රයන් වහන්සේත් සහභාගී වී සිටිනවා. මේ සදාතුක ධාතු කරඬුව පිටමත දරා සිටි හස්ති රාජයාට ප්‍රථම ධාතු කරඬුව භාර නිලධාරී පිරිස පෙරහැරෙහි ගමන් කිරීම විශේෂත්වයක්. දැන් අපි කවියෝදින රන්හිලිගය ඇතු පිට තබමින්නේ රන්හිලිගය කියලා රන්සිවිගය. දැන් අපි කවියෝදින රන්හිලිගය ඇතු පිට තබමින්නේ කන්තිං තින් මිනිහඬ නද දෙන්නේ නන් පරසින් තංගාඩු පිළිවෙල වැඩම කරවීම. ඒ සහභාගීත්වය පිළිබඳව මේ එකේ කලායතන සම්බන්ධ වෙලා ගිනිබෝල කරකැවීමේ දෙනවා. පොඩි ළමයි ඉන්නවා. ඉස්සර තිබුණේ මේ අතර නවම් මහා පෙරහැර මංගල්‍යයේ අවසාන මහා පෙරහැර තව සුළු මොහොතකින් වීදි සංචාරය කිරීමට නියමිතයි. අවසාන මහා පෙරහැරේ පෙර සූදානම අපට මෙලෙස දක්නට ලැබුණා. අද දිනේදී අවසාන මහා පෙරහැර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සදාහතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව ආරම්භ වනු ඇත. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එක්වීමට නියමිතයි. මේ අතර ජනපති සදහම් යාත්‍රා 47 වන දම් සභාව අද පෙරවරුවේ පැවැත්වුණේ පානදුර පින්වත් සද්ධර්මාකර පිරිවෙන් විහාරස්ථානයේදී. ජනපති සදහම් යාත්‍රා ධර්මදේශනා මාලාවේ 47 වන දම් සභාව අද පෙරවරුවේ පැවැත්වුණේ පානදුර පින්වත් සද්ධර්මාකර පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විහාරස්ථානය වෙත පැමිණ ජනාධිපතිවරයා ආගමික වතාවත් තුළ නිරත වීමෙන් අනතුරුව විහාරාධිපති කළුතර දිස්ත්‍රික් සංඝ සභාවේ සභාපති අමරපුර සිරිසත් ධම්මවංශ මහනිකායේ කාරක සංඝ සභික සහ අනුනායක අතිපූජ්‍ය තලල්ලේ මෙත්තනන්ද ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහා ජනාධිපතිවරයා සහභාගී වුණා. ජනපති සදහම් යාත්‍රා 47 වන ධර්ම සභාවේ මෙවර දේශකයන්න් වූයේ පන්පිටිය තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භවනා මධ්‍යස්ථාන අධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය මීරගහවත්තේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේයි. අද මුළු ලෝකයේම මේ ධර්මය ව්‍යාප්ත වෙලා තියෙන්නේ එදා මාතලේ අලු විහාරයේදී මේ ධර්මයේ ග්‍රන්ථාරූඪ වෙච්ච නිසායි. ඉතින් එදා ඒ මාතලේ අලු විහාරයේදී ග්‍රන්ථාරූඪ වෙච්ච ධර්මය ඒ මාතලේ අලු විහාරයේදීම ජාතික වස්තුවක් හැටියට ජනාධිපතිතුමන් විසින් නම් කරන්නට යෙදුණා. ඒක ඉතාම වටිනා දෙයක්. ඒ වගේ මේ මත්ුව දුර නැති කිරීම පිණිසත් විශේෂ වැඩපිළිවෙලක් සිද්ධ කරගෙන යනවා. පින්වත් ජනාධිපතිතුමාට ඒ සියලු දේවල් ජය ගන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය සැම ලෙසකින්ම සැලසේවා කියලා හෘදයාංගම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 47 වෙනි දම් සභාව පානදුර පින්වත් සද්ධර්මාකර පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වුණු අවස්ථාව. සාදු සාදු. ධර්ම දේශනයේ ශ්‍රවණය කිරීමෙන් අනතුරුව පිටතට පැමිණි ජනාධිපතිවරයා වෙත සිතුවම් කරන ලද එතුමාගේ සේයාරුවක්ද පිරිනැමුණා. මේ අතර අමාදම් සිසිල ධර්මදේශනා මාලාවේ 185 වන ධර්මදේශනයේ අද පෙරවරුවේ පැවැතුනේ තංගල්ල කාල්ටන් නිවසේදී. ඒ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්
මෙවර ධර්ම දේශනේ පවත්වනු ලැබුවේ එල්ලාවල පරණගම ශ්‍රී රෝහණ සේනාසන අධිකාරී රත්නපුර දිස්ත්‍රික් හිටපු ගුරු උපදේශක දෙල්වල නාලන්ද පරිවෙනාධිපති පූජ්‍ය පරණගම ඉන්ද්‍රසිරණ හිමිපාණන් වහන්සේ විසින් කිසිදු දෙයක බලාපොරොත්තුවක් ඇති නොකරගෙන රට වෙනුවේ ජනතාව වෙනුවෙන් යමක් කරන්න ලැහත් වෙච්ච පිරිසක් හාමුදුරුවෝ කියන ඒක තේරුම් ගත්ත කෙනෙක් අපේ ජනාධිපති ඒකයි මේ තරම් හාමුදුරුවන්ට ගෞරවය කරන්නේ මේ හාමුදුරුවන්ට ගෞරවය කිරීම දුල බලන්න අපේ රටේ කොයි තරම් රජවරු බිහි වුණත් අපි කී දෙනෙක් ගැනද කතා කරන්නේ මෙම අවස්ථාවට ශ්‍රීලංක රාජපක්ෂ මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා ඉන් අනතුරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා මේක 89 90 කාලේ වෙච්ච සිද්ධියක් වගේ තමයි. ඒ කාලෙත් මේක පවා ඇවිල්ලා උස්සගෙන ගියා මැරුවා. අරලා දැන් අතුරු දහන් කරලා තියෙනවා. ඉතින් මේ ආණ්ඩුව මේකට වක් කියන්න ඕන. මේකෙන් මිදෙන්න බෑ ඒක. මේ රජය අත්වසෙම වක් කියන. මම බාර ගන්න ඕන. තව රාජ්‍ය අමාත්‍යවරයෙක් කියලා තිබ්බා. පාර්ලිමේන්තේ ඉන්නවා කියලා ඇමතිවරුයි මන්ත්‍රීවරුයි කුඩු ගන්න කොකෙන් කරකට තියෙනවා. කොකෙන් ගහන කඩේ ඉන්නවා නම් ඒක ප්‍රසිද්ධිය කියන්න ඕන. මේක මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොටම චෝදනා කරන්න බෑ. කැබිනට් මණ්ඩලයේ ඉන්න සියලු දෙනාටම චෝදනාව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ කට්ටිය දැනගන්න ඕනේ මේ කැබිනට් මණ්ඩලය බේරගන්න. ඉතින් කොකෙන් ගහන ආණ්ඩුවක් එක්ක කොහොමද කොකෙන් නැති කරන්නේ? දැන් සිමෙන්ති කොට මිල අඩු කරත් වැඩක් නෑ. මොකද මේ වැඩ නෑනේ. රටේ මිනිසු අතේ සල්ලි නෑ. ව්‍යාපාරිකයන් අතේ සල්ලි නෑ. ගෙවල් හදන්න සල්ලි නෑ. ඉතින් මේ තත්ත්වය තමයි ඇත්ත කතාව. රට තුල මිනිසුන්ගේ අතේ සල්ලි නෑ. ඒක නිවාස ආහාරය දෙන මුදල් නැතිවද සිමෙන්ති ගන්න? ආනයනික කිරිපිටි පරිභෝජනයේදී කිසිදු ගැටලුවක් නොමැති බව අමාත්‍ය රජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමාජිකයින් විසින් ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයන්වලට පිළිතුරු වශයෙන් අද රටේ ලොකු ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුවලා තිබෙනවා මේ කිරිපිටි ගැන. දැන් මේක විද්‍යාත්මක විෂයක් මිසක් දේශපාලන විෂයක් නෙවෙයි. එතකොට මේ පිළිබඳව මේක පෝෂණය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා කිරිපිටි වලටත් අපිට බොරු කතා කරතේ. අපිට තියෙන්නේ මේ පිළිබඳව විද්‍යාත්මක සත්‍ය කුමක්ද කියලා හොයාගන්න. කිරිපිටි ලංකාවට ගේනවද නැද්ද කියන එක දේශපාලන. ඒක ඕනෙ කෙනෙකුට නවත්ත තෑයි. හැබැයි මතක තියාගන්න ලංකාවේ දියර කිරි නිෂ්පාදනය තියෙන 10%යි. ඉතුරු 90 කොහෙන්ද හොයාගන්නේ? ඒතකොට ළමයින්ගේ පෝෂණයට සිදුවෙන්නේ මොකක්ද? ඒ නිසා කිරි පෝෂණයක්. සමහර කට්ටිය කියනවා කිරි නැතුව ඉන්න පුළුවන්ලු කිරි නැතුව තියෙනවා. බොහොම හොඳයි. ඉතින් ඔය ධනපති කට්ටියට පුළුවන් චීස් තියෙනවා, බටර් තියෙනවා. නමුත් දුප්පත් ගමේ මිනිහට මේකේ තියෙන්නේ කොයි එකද මේ ප්‍රෝටීන් ගන්නෙ කොහෙන්ද කියන එක. මේක මේ රටේ ප්‍රශ්නයක්. කිසිම විකල්පයක් නැතුව බොරුවට එක එකව කිව්වට මේ තියෙන ඒවා නවත්තන්නේ කියලා. තියෙන ඒවා නවත්තන්න පුළුවන් කාටවත් කවුරුවක්වත් එපැයි කියලා නැහැ. එතකොට පෝෂණය මොකද? ඔය ලංකාවේ ඔක්කොම එහෙමනේ. ලංකාවේ පළවෙනි සංවර්ධන යෝජනා ක්‍රමයේ ඉඳලා විරුද්ධ වුණා. මොකද දේශපාලන. ගල්ලෝ ඉඳලා විරුද්ධ වුණානේ. 13 වෙනි සංශෝධනය මරාගත්තා. ඒකනේ ඒ වගේ තුට්ටු දෙකේ දේශපාලනයක් නේ මේ රටේ තියෙන්නේ. මං අදාහගෙන හිටියා අර පැල්පොල විපස්ස යාමුදුරන්ගේ දේශනාව. උන්වහන්සේ කියනවා මේ රට විනාශ කරේ අන්තවාදී භික්ෂූන්, අන්තවාදී දේශපාලඥයින්, අන්තවාදී වෘත්ති සමිති නායකයින් සහ අන්තවාදී මාධ්‍යවේදීන්. මොකද මේ රටට ඇවිල්ලා තියෙන්නේ? මේ තාම කොහෙද අපි ඉන්නේ? ලංකාවට ආනයනය කරන ඕනෑම කිරිපිටි මොන රටෙන් ආනයනය කළත් ඒ කිරිපිටි වර්ගය ප්‍රමිතියට අනුකූලද නැද්ද කියන එක අපි වරායදී පරීක්ෂා කරලා තමයි එළියට ගන්න ඇතුළට ගන්නේ කිරිපිටි වර්ගය. ඊට අමතරව ඒ වරායදී පරීක්ෂා කරලා බලන එක ડોකියුමන්ට් එකක් තිබුණා. ඒ අපනයනය කරන රටෙන් සෞඛ්‍ය සහතිකයක් දෙනවා. එහෙම තහවුරු කරලා මේ රිපෝට් එක ආවත් අපි මේ එන කිරි සාම්පල අරගෙන නැවත මේවා තහවුරු කරගන්න අපේ රසායනාගාරවලට යවනවා. ඒ වගේම අනුමත රස පරීක්ෂක ලැබොරටරි වන ජාතික සෞඛ්‍ය අධ්‍යයන කළුතර ලැබරකට යවනවා. ඉතින් මේ අනුව මේ කිරි පිටිවල වෙනත් හැට් එකක් අඩංගු නැති බවට වෙනත් මේ දෙයක් අඩංගු නැති බවට තහවුරු කරලා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය අපිත් කැමති කිරි පිටි වෙනුවට දියර කිරි ජනතාව භාවිතා කරනවා නම්. ඒ විතරක් නෙවෙයි මේ කොළඹ නගරයේ අයටත් උදේට කිරි බෝතලේ ගෙනල්ලා තියෙන තත්වයක් තිබුණේ. ඔබ දන්නවා දැන් ඒ තත්වයන් ඉතාම හීන වෙලා තියෙනවා. ඒ අඩුව පිරවීම තමයි ආනයනික කිරි පිටි මගින් සිද්ධ වෙන්නේ. වෙඩිකන්දේ කසුන් හෙවත් කිරයතුරගේ කසුන් ධනංජය නමැත්තා අද පෙරවරුවේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පන්නි පිටිය ප්‍රදේශයේදී රුපියල් කෝටි 700ක වටිනාකමකින් යුත් මැණික් සහ දියමන්තියක් කොල්ල කෑමේ සිද්ධියකට අදාළව පාතාල නායක මාකන්දරේ මදුෂ්ගේ සමීපතමේ කුවන කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරු කිරිබත්ගොඩ වෙඩිකන්ද ප්‍රදේශයේදී අද උදෑසන මිරිහන විශේෂ අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය වසරේ නොවැම්බර් 5 වනදා පොලිස් නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුම් වලින් සැරසී පන්නි පිටිය ප්‍රදේශයේ නිවසක තිබූ මෙම මැණික් සහ දියමන්තිය කොල්ලකා තිබෙනවා. අත්අඩංගුවටපත් සැකකරු හෙට දින හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. කෙරබල පිටිය ද්‍රව වායු බලාගාරයේ ඉදිකිරීම සඳහා ආණ්ඩුව විසින් සිදුකරන ලද විශ්මිත ටෙන්ඩර් ගණුදෙනුවක් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කරුණු හෙළි කළා. ඒ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. කෙරවලපිටිය LNG බලාගාරයේ ඉදිකිරීම සම්බන්ධයෙන් රාජ්‍යාංශයේ ලක්දනමි සමාගමට තමයි ටෙන්ඩරේට පූර්ණ සුදුසුකම තියෙන්නේ. එසේ තිබියදී ඊට වඩා වැඩි මිලකට චීන සමාගමකට මේ ටෙන්ඩරේ ප්‍රදානය කරන අතර කියනවා මෙගාවොට් 300ක් එකම ඉඩමේ විදුලි බලාගාර දෙකක් ඇතිකරන්න රාජ්‍යාංශයේ සමාගමටත් ඉඩ දෙනවා කියලා. එහෙම ඉඩ දෙන්න බෑ. විදුලි බල මණ්ඩල පනතේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව කැබිනට් තීරණ වලින් විදුලි බලාගාරය ඉදිකරන්න බෑ. ඒ නීති විරෝධී. විදුලි බල පනත උල්ලංඝනය කිරි. ඒක ලංකා ඉතිහාසයේ විශ්මිතම ටෙන්ඩර් ගණදෙනුව ලෙස තමයි මේ ඉතිහාස පොතට එකතු වෙන්නේ. කොකේන් ගහලා මේ කැබිනට් පත්‍රිකා පිළියෙල කරන කට්ටියක් ඉන්නවද කියන එක පිළිබඳව සැකයක් දැන් මතුවෙන. මට තේරෙන විදියට අධ්‍යාපනයේ නූතන විප්ලවයට ඔබ සූදානම්ද කියන්නේ පුද්ගලික පාසල් ආරම්භ කරනවට ඔබ ලෑස්තිද? පොයින්ට් පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුව දක්වා 44 ලක්ෂයක් දරුවන්ගේ දෙමව්පියන්ට අපි මේ ප්‍රශ්නේ යොමු කරනවා. ඔබ එකඟ දෙක්සත් ජාතික පක්ෂයේ මේ ප්‍රතිපත්තිය. මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ වගේ විද්‍යාලයක් අලුතෙන් හැදුව මුදල් ගෙවන එක මාසකට සුද්ධ ලාභ ලබන්න පුළුවන් මිලියන 50ක්. අවුරුද්දකට මිලියන 600ක්. එවැනි පාසල් 25ක් දිස්ත්‍රික්ක 25ට හැදුවොත් මිලියන 15,000ක් සුද්ධ ලාභ ලබන්න පුළුවන්. වාණිජ බැංකුවක් ආරම්භ කරනවට වඩා ලාභයි. ලක්ෂ 5ක් අය කළාම දරුවෝ 7000ක් ඒ පාසලේ ඉන්නේ මිලියන 3,500ක්. ඇතුළුීමේ ගාස්තු වලින් විතරක් හොයාගන්න. බැංකු, රක්ෂණ සමාගම්, ගරාජ්, හෝටල්, තරුපහේව නතර කරලා ඔක්කොම එක්ක කිසිම පාඩුවක් වෙන්නේ නැති මේ ව්‍යාපාරය පටන් ගන්න. බැරි වෙලාවත් ජාතිය රටේ කරුමෙකට එක්සත් ජාතික පක්ෂයේ රජයක් එහෙම නැවත බලයට පත් වුණොත් එහෙම නියත වශයෙන්ම සියලු දේ නිදහස් කරනවා වගේ 25 වෙනි වගන්ති අයින් කරලා ඕනේ කෙනෙකුට මේ ලාභ ව්‍යාපාරයට එන්න ඉඩ දෙන්න. ඒකට තමයි මේ මුට්ටිය දාලා බලන්නේ. අපි මේ සඳහා ඉඩ දෙන්නේ නැහැ. තම ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සාධාරණ හේතු සාධක අග්‍රමාත්‍යවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ වග කිව යුතු නායකයන්ගෙන් විමසා සිටින බව මීගමුව හිටපු ආසන සංවිධායක රොයිස් ප්‍රනාන්දු මහතා පවසනවා. එය අද මීගමුව ප්‍රදේශයේ ජනතාව හමුවේ සිය අදහස් පළ කරමින්. එක්සත් ජාතික පක්ෂයේ මීගමුව නව ආසන සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පත්කෙරුණේ පසුගිය 10 වනදායි. එම පත්කිරීම සම්බන්ධයෙන් හිටපු ආසන සංවිධායක සහ මීගමුව නගරසභාවේ විපක්ෂ නායක රොයිස් ප්‍රනාන්දු මහතා අවස්ථා කිහිපයකදීම සිය විරෝධය පළ කර තිබුණා. මේ අතර අද දිනේ රොයිස් ප්‍රනාන්දු මහතා මෙලෙස අදහස් පළ කළා. මොකද්ද මේ නටමු තොයිලේ? මාව බිල්ලට තියලා කාවින්ද ජයවර්ධනව බේරගන්න එක්සත් ජාතික පක්ෂයේ නටමු තොයිලේ, නායකත්ව මණ්ඩලය නටමු තොයිලේ. අකිල විරාජ් මාණිකම්තුමා කියනවා රොයිස් අගමැතිතුමා මේකට කිසිසේත්ම කැමැත්තෙන් ගත්තු තීන්දුවක් නෙමේ. අගමැතිතුමා ඉන්නේ ඔයාට. එහෙනම් මේ අගමැතිෙන් ගත්තු තීන්දුව මොකද්ද? අපි මේවා දරගන්න ඕනේ. අපිට ලේවලින් අයිතියක් තියෙනවා මේ අත්තනෝමතික තීන්දුවට විරුද්ධ, මේ හිතුවක්කාර තක්කඩි තීන්දුවට විරුද්ධ කතා කරන්න. කණ්ඩායම් රැස්වීමතියන්ට ගණපූර්ණයක් කාවින්දට නෑ කියන එක මම තමුන්නාන්සලාට කියනවා. අපි හැම මන්ත්‍රීවරයෙක්ම අද ඉඳන් අඳින්නේ මේ ෂර්ට් එක. මේ වෙද්දී අපි පත්‍රිකාව සකස් කරනවා. උන්ගේ අපොච්ච කරපු දේවල් කෙහෙල් ගහක්වත් මේට ඊට ඕලා නැහැ. නිමල් ලංස එක්ක හැප්පිලා, සරත් ගුණරත්න එක්ක හැප්පිලා, මහානගර සභාව උන්ට බලය දෙද්දී එක දර පිටියට බැඳලා ගිනි තියපු මට ජාහිලි ගාපු කාවින්දව ආයේ ආපස්සට අල්ලලා තමයි නතර කරන්න කියලා මං ඉල්ලා සිටින්න. රොයිස් නිසා අපි ඉන්න රොයිස් මහතව අපිට ඕන. අපේ සද්දන්තයව අපිට ඕන. පැරිසුන් කාර්යාව ගහලම එලවනවා. අපිට ඕනේ මීගමුවට රොයිස්. මීගමුවට රොයිස්. රොයිස්. පාට මාරන කටුස්ස අපිට එපා මෙපා. අපිට ඕනේ මීගමුවේ රොයිස් මන්දිරතුමා.
එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත සිබ සංගයයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.